ඊළඟ එක ශූන්‍යයි 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 එතකොට දැන් මේ ශූන්‍යත්වයේ මොදෙනකොට හරි
සම්මතයේ නැමති දැන් අපි මේ කමටහන කරනවා කියන්නේ මේ එක තාප්පයක් වගේ අපි මේක බැඳ ගන්නවා. බැඳ ගන්නවා කියන්නේ මොකක්ද නම් අර සංඥාවට බැඳි වෙන්න නොදී. එනේ සංඥාවට බැඳි වෙන්නේ නැතුව තමයි අපි මේ ශූන්‍යය. 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 ශූන්‍යය කියන්නේ සම්මතයේ ගත්තොත් මොකුත් නැහැනේ. එතකොට මොකුත් නැති බව. එතකොට මේ ශූන්‍යය ශූන්‍යය කියන එකත් නැති වෙලා යනවා. එතකොට තමයි අවසාන තේරෙන්නේ. දැන් සිත කොච්චරවත් පහවුණත් අර ශූන්‍යමයි මනස තියෙන්නේ. ශූන්‍යය. එතකොට ශූන්‍යයි ශූන්‍යයි හැම මොහොතකම මොකුත් ඇලිල්ලක් නැහැ නේද? එතකොට ශූන්‍යයි ශූන්‍යයි කියන සිතුවිල්ල. එතකොට ශූන්‍යයි. දැන් අපි අර එන දැන් එන සංඥා ලෝකේ මෙතන කෝටියක් නැතු වෙනවා. එතකොට දැන් මට අර ඒක ඉතින් ඔයගේ ජීවිතේ දකින්න ඉස්සර කරපු විදිහ. ඔව් එහෙම තමයි. මම හැම මොහොතකම දැන් මම ගේ වලට යනවා. ශූන්‍යයි 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 ශූන්‍යයි. ඉස්සලාම මම කටින් දුන්නා. ඊට පස්සේ මට තේරුණා දැන් මේ මොකුත් නැති වෙන බව. ඊට පස්සේ මම මේ මොකුත් නැති වෙන දැන සිහිවද සිහිය පවත්තරනේ කියලා. එතකොට මොකද නැති වෙන දන්නේ සිහිය තියෙන සංඥාවල මම වැදියේ නැහැ. අයන සංඥාවල වැදියේ නැහැ. එතකොට මගේ යථාර්ථයේ තියෙන මේ ශූන්‍යත්වය. ඒක ප්‍රගුණ කරලා හිටන්. ඊයක් ප්‍රගුණ කරගන්න තමයි මම ශූන්‍යය ඉස්සරහට දුන්නේ. ඩ්‍රයිවින් කරනකොට එහෙම අමු මොහොතකම එන දේ, දකින්න දේ, ඇසෙන දේ, දැනෙන දේ වහවුනේ. අර කතා කරන දේවත් දැක්කේ නැහැ මේ ශූන්‍යය. 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 කටින් දුන්නා. මේ කටින් මාසයක් විතර දිනුනාට පස්සේ තමයි හවුනා ගන්න. දැක්ක වෙනවා හවුනා වෙනවා. ආයෙ මතක් කරලා ගන්න. අපි සියලු දෙනාම මේ සංඥා නිරෝධ කරගන්නයි ඕනේ. මම මෙතෙක් කළා මේ ධර්මයේ සාකච්ඡා කළේ මේ අල්ප වූ මේ කෙටි ටික ඔබ ඔබලාට මේ දැනුවත් කරන්න. එහෙමනම් අපි මේ කෙටි අල්පයි කියන්නේ මොනවද? අපි මේ කෙටි කියන්නේ මෙන්න මේ සිතුවිල්ල එක මොහොතකටවත් මෙතන අතීතයට අනාගතයට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ මොහොත තුළ අවසන් වෙන දෙයක්. ඒ වගේම චතුරාර්ය සත්‍ය අපි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නවා කියලා කියන්නේ අපි මේ එනේන සංඥාව මෙතනම එනේන සංඥාව වලට ලැබෙන්නේ නැතුව මෙතන නිරෝධය 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 දැක්ක තැනින්ම අතහැරීම දැනුමා දැනුම තැනින්ම අතහැරීම සෑම සංඥාවක්ම මෙතන නිරෝධය 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 ඒ නිරෝධ වෙන තැන දැක අවසන් වෙන තැන දැක සිහිය පවත්වාගෙන හැම මොහොතකම සංඥාවකට ලැබෙන්නේ නැතුව සෑම දෙයක්ම ක්‍රියාවක් වශයෙන් කරගෙන යන්න. එතකොට ඔබට මේ සංසාර දුක නිදාස් වෙලා අමාමැනී සම්මා සම්බුද්ධයන් වහන්සේ එදා ලෝකයට අනාවරණය කරපු මේ නිර්වාණ මාර්ගය, මේ දුක නිවන මාර්ගය, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා කියන්නේ මේ සංසාර දුකෙම නිදහස් වීම, අපි මේ භව ගමනේ නිදහස් වීම, මේ සංඥා ලෝකයේ නිදහස් වීම, මේ ආත්ම ගමන නතර කිරීම. එතකොට භව ගමන නතර කිරීම අපි නැවත මේ සංසාරයේ උපත මරණය සියල්ලක්ම මේ ජාති ජරා ව්‍යාධි මරණ මේ සියලු දුක්ඛන්දරාම අපි නැති කිරීමේ මාර්ගය අහපව කවදාවත් එයා මේ සම්මත ජීවිතයේට මොහතකටවත් සියලු ක්‍රියාවක් දුක ගැන කතා කරලා සතුට ගැන කතා කරලා ලෝකය ගැන කතා කරලා එයා එකම මොහතකටවත් මේ සංඥාව නිරෝධයි මේ නිරෝධ වෙන තැන දැක අවසන් කර යනකොට අපිට සිත උපදිනවා. සිත උපදින එක අපිට නතර කරන්න බෑ. ඒ සිත උපදිනවා, සිත උපදිනවා අපිට අවසානය තුළයි ඕනේ. ඒ අවසානය තුළ අවසන් වෙන හැම මොහතකම තමයි මේ ලෝකය නැත්තේ, මම නැත්තේ, හිත නැත්තේ, කය නැත්තේ, ධර්මතා නැත්තේ, වින්දනය නැත්තේ, සමස්ත ලෝකයම නැත්තේ, සමස්ත ලෝකයම දැයගත් තැන එතන අනන්ත දින බවට පත් වෙන තැන ඒ අනන්ත දින බවට පත් වුණාට පස්සේ මේ දුක්ඛන්දරාවම නිවීමකට පත් වෙනවා. එතනදී ඔබගේ මේ සංසාර ගමනම දුකින් නිදහස් වෙනවා. ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය දැකීම. ඒ චතුරාර්ය සත්‍ය දකින්න, ඒ බුද්ධ ස්වභාවය දකින්න අපි ඕන කෙනෙකුට දකින්න පුළුවන්. ඕන කෙනෙක් ගාව මේ නිවන මාර්ගය තියෙනවා, මේ නිවන මාර්ගය තියෙනවා. ඒක අවබෝධ කර ගැනීම තමයි අපේ මේ ධර්මයේ බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ. ආ එතනයි ඔබ සියලු දෙනාට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. හේතුඵල මේ හේතුඵල වාදී මේ ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාව සෑම මොහොතකම අවසන් කර අවසන් කර යන්න ඔබ සංසාර දුකින් නිදහස් වෙනවා. ඒ දුකින් නිදහස් වුණ තැන අහපව නැවත මේ භවයට, මේ සසරට වැටෙන්නේ. එයා අනාගාමි. අනාගාමි කියන්නේ අරිහත් කියන්නේ මේ සියලු සංඥා ලෝකයේ අතහැරපු තැන. එයා නැවත අහපව මේ භවයට වැටෙන්නේ නැති තැන. අහපව නැවත මේ ලෝකයේ එයා උපදින්නේ. නැවත මේ ජාතියේද, ජරාවද, ව්‍යාධියේද, මරණයේද මේ දුක්ඛන්දරාට එයා දුරු වෙන්නේ. මේ සසර දුකෙන් නිදහස් වෙනවා. ඒ සසර දුකෙන් නිදහස් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන
දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සියලු දෙනාටම තුරුණුවන්ගේ ආශිර්වාදය, ඒ තුරුණුවන්ගේ ගුණය ප්‍රාර්ථනා කරනවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මාගේ මේ ධර්ම දේශනාව ඇසුරු කොට, ඒ ධර්ම දේශනාව ඇසුරු කර මේ ප්‍රතිපත්තිය පිට මේ ධර්මයේ උඩට ඇවිත් බලන්න, ඒ ආයුත් බලන නම් මේ විඥානය අහෝසි කරගන්න. සංසාරිත්ව ආති ලංකාලෝ අනන්තේ ජාති සාගරේ හෝප මජ්ජේය ධම්මේසු ලද්ධහකින් කේ මං කනන්ති. තෙරක් නොපෙළන මේ බව ගමනේ නොයෙක් ජාතෝ එතුළින් යැරමින් ඉතුරින් නැගින් එන සසර දුක එකසේකදී අවබෝධ කරගෙන මේ දුකේ නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. හරි කවන් හරි මතකනේ.